අයිබෝන් ඔබික්වන්නේ රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමග මුලින්ම ප්‍රවෘත්ති සිරස්තල. පටු දේශපාලනයේට රටට ඉරිහි කුමන්ත්‍රණකරුවන්ට කිසිදු ඉඩක් නැහැ. ජනපති අවධාරණයෙන්ම කියයි. රටම නරඹන රාජ්‍ය මාධ්‍ය අමතක කළාට සමාවන්. ජගත් සංවිධානයේ සමාව අයදි. අවතෙන්වීම ඉක්මන් නැවත පදිංචිය අසීරුයි බෝම්බ මරවුගුල් බට්ටන් නැති බිමක සිනාමලුත් පීදේ පෞරාණිකයි ශ්‍රේෂ්ඨයි රැකගත යුතුමයි රණවිරුවන් රැකදුම් යාපනයේ කොටුව අනාගත පරපුරට මැද පෙරදිග සාම කපුකමට බැරැක් ඔබාමා කේන්දර බලයි මුලින්ම දේශීය පුවත්. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක කුමන්ත්‍රණකරුවන්ට මාතෘභූමියට කැලලක් වන කිසිවක් කිරීමට ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි. ජාත්‍යන්තරය හමුවේ අසත්‍ය ප්‍රචාර ගෙන යමින් මව්බිමට එරෙහිව ක්‍රියා කරන කුමන්ත්‍රණකරුවන් පිළිබඳ අවබෝධයෙන් පසුවන ලෙසද ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටී. අපි මොන දේශපාලන පක්ෂවල හිටියත් අපිට අපේ මාතෘභූමිය ලොකු වෙන්න ඕන. අපේ මාතෘභූමිය අපිට වැදගත් වෙන්න ඕන. අපේ සියලු දේට වඩා අපේ මාතෘභූමිය අපිට උතුම්. එමනම් අපි මේ මාතෘභූමියට කැලලක් වෙන්නට ඉඩ තියන්න පුළුවන් කමක් නැහැ. යම් දේශපාලන වාසි වලට හෝ මුදල් වලට. මොවුන් මොකද කරේ? උන් මේ රටට විරුද්ධව විරුද්ධ පක්ෂයක් වශයෙන් රටට විරුද්ධ පක්ෂයක් වශයෙන් තමයි ඒ රටන විරුද්ධ කණ්ඩායමේ නායකයා වශයෙන් තමයි අපි නායකයෝ පෙනී ඉන්නට ගියේ. ඒ නිසාම ලංකාවට ආධාර ලබා ගන්න යන වෙලාවේ පෙළපාලි ගියා. ණය ආධාර ගන්න වෙලාවෙත් පෙළපාලි යනවා, ණය ගන්න වෙලාවෙත් යනවා, නිකම් දෙන්න හදන වෙලාවෙත් යනවා. කොන්දේසි විරහිතව පළවෙනි වතාවට අපි ණය ගන්නවා. මහින්ද චින්තනය කියන වචනේ පාවිච්චි වෙනවා, එකක වෙනවා. මහින්ද චින්තනයට අනුව ණය ගන්නවා. අපි විසින් යම් කිසි කුන්දේසි මාලාවකට එහෙම නැත්නම් විනයකට අපි යට කරා අයවැය ලේඛනයේදී යම් යම් අපි කරුණු පිළිබඳ අපි යන්නේ ඒවා තමයි අපි ඉදිරිපත් කරේ. අපි වෙන කුන්දේසියක් අපි සූදානම් නැහැ කියලා අපි කිව්වා. පළවෙනි වතාවට අපිට ඒක ආවේ ලෝක ආර්ථිකය කඩාහැලනකොට අපි ලංකාවේ ආර්ථිකය යම් තන් රඳවගෙන හිටියා. බැංකු කඩාහැලෙන්න ඉඩ දුන්නේ නැහැ. සේවකයෝ එළියට දාන්න ඉඩ දුන්නේ නැහැ. නමුත් මේ අය තෝනුනා මේ අය එළියට දාන්න. මේ සහන නැති වෙනවයි කියන්නේ මට විරුද්ධව නෙවෙයි කරන්නේ. මේ රටේ ජනතාවට විරුද්ධ. මේ රටට විරුද්ධ. රටේ කීර්ති නාමය නැති වෙනවා කියන්නේ මට පුද්ගලිකව නෙවෙයි. මේ රටට විරුද්ධ. ශ්‍රී ලංකා නිදහස් නීතිවේදීන්ගේ සංගමයේ නියෝජිතයන් හා දකුණු පළාතේ නීති වෘත්තිකයන් සමග පැවති සුහද හමුවක් අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම අදහස් පළ කළේය. දකුණු පළාතේ නීති වෘත්තිකයන් 300කට අධික පිරිසක් ඊටෙක් වූහ. සුහද හමුව අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන. මාතෘභූමිය ත්‍රස්තවාදය නිදහස් කර ගැනීම වෙනුවෙන් ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් නීතිවේදී සංගමය සමරු තිළිණ ප්‍රදානයක්ද මෙහිදී සිදු කළේය. නීති විශාරද මාලිකා සිරිවර්ධන මහත්මිය ගායනා කරන ගීත ඇතුළත් සංයුක්ත තැටියක් ජනාධිපතිතුමාට පිළිගැන්වීමද මෙම සුහද හමුවේදී සිදු කෙරිණ. නීතිඥ සිසිර වීරසූරිය මහතා රචනා කළ ග්‍රන්ථ කිහිපයක්ද මෙහිදී ජනාධිපතිතුමාට පිළිගැන්විය. මෙරට අපකීර්තියට පත්කරමින් ජාත්‍යන්තරය හමුවේ අසත්‍ය ප්‍රචාර ගෙන යන එක්සත් ජාතික පක්ෂයේ අතීත පාලන සමයන් පිළිබඳවද රාජපක්ෂ මැතිතුමා මෙහිදී අමිහිරි මතකයන් අවදි කළේය. අර 89 90 91 දමුණාන්සලට මතකයි 87 88 89 ඒ කාලය ඒ කාලේ දකුණේ තිබිච්ච භීෂණය කොහෙවත් කොළඹ නගරය තුල දෙමළ කවුරුවත් මරලා මහපාරවල් ඒ වගේ ටයර් සෑයන් වල ගියේ නැහැ. යාපනයේ එහෙම සිද්ධ වුණේ නැහැ.
අපි මිනිස්සු අරගෙන ගිහිල්ලා මිනිස්සු බය කරන්ඩ ඒ මිනිස්සු පුච්චලා දැම්මේ නැහැ. ටයර් සෑයන් අපි බිහි කරේ නැහැ. යාපනයේ ප්‍රදේශ අපේ යටතේ තිබුණු ප්‍රදේශවල නිදහසේ වුන් ඇවිද්දා. ආරක්ෂාව අපි තියාගෙන උන් දෙවැනි මානව දයාවකින් තමයි අපි සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා බැලුවේ නැහැ. මේ හැම කටයුත්තකදීම අපි අත තිබුවේ උන් දෙවැනි භීෂණ තත්වයක් 89-90 තිබිච්ච භීෂණ තත්වෙ මේ කොහෙවත් තිබුණේ නැහැ. මහාචාර්ය GLPS නිමල් සිරිපාලද සිල්වා, සුසිල් ප්‍රේම්චන්ද්, මිලින්ද මුරුගොඩ යන අමාත්‍යවරුද, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාද, නීතිවේදී වූ විශාල පිරිසක්ද සුහද හමුවට එක් වූහ.